जिसपिटाय सुंदर दवासाक तेदापे श्रीवचने तक अवधि वेला इन्नो मे दवास की स्वामी वहांसेगे नमक पिलिमे दबी बलहगना नेद मत कहते मीका देखे दहातुन नेद दावे तुन्ना से नमक दुन्ना दानियल दुन्ना हागर दुन्ना इतिंग ये नम मतर मे नमारे विशेष है मुखद बाधा खड़ा दामाना तुरुट बिंदीना अपे इदिरी नैन राज्यु इतिन मे नम यटते अपे उन्वहांस करना देवल बलला अपे ये बेलो इस्राएल सेनगट इस्राएल सेनगट पोरुंदु देशेट यंट बेरिवेच्च विशालतम बाधा मुखद पाराव इति मम बेलो अय्ये उबत् एक्क कोहोमद देवेन वहांसे पाराव पराजय कराने इति देवेनी बाधाव अपि बलन्न यनो एकत् पाराव हा समट सम तिबेन बाधावक बाट पत्तुना हितन्न पुलुवन्द रतु मोहद महा रतु मोहद वटकर कंदु पिटिपस्सेन विशेष युद्ध रत 600ක් समग सेनग इदिरियेन महा रतु मोहद ඉතින් මොනව හිතන්නේ නැද්ද ඊශ්‍රායෙල් වරුන්ට නේද ක්‍රිස්තියානි ජීවිතෙත් ඔවෙන තැනක් එනවා නේද අපි ලෝකෙන් මිදිලා අරර කිව්වා වගේ පාරාවෝගේ යතින් මිසරෙන් යක්ෂයාගෙන් මිසරෙන් ලෝකෙන් අපි මිදිලා අපි ටික දවසක් අපි සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ගමන යනකොට එක පාර අපිට හම්බෙනවා මේ රතු මොහොත මතකද එදා බය වුණා අපෝ දෙවෙනි වතාවට අපරාධ මේ ගමන ආවේ අර හිටපු විදිහට නම් හොඳයි ඇයි මේ කියලා නැවත මිසරේ ගැන මතක් වෙන. ඉතින් ඊශ්‍රායෙල් සෙනගට පාරාව දකිද්දි ඔන්න ඔය දේ වුණා. මිසරේ අපි මැරලා ගියා නම් හොඳයි කියන තැනට මිනිස්සු එන්න පටන් ගත්තා. නමුත් ආදර දුවේ පුතේ මොනවද උනේ දන්නවද? පෙරලා ගන්නකො නික්මියාම පොත. නික්මියාම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. නොබේ සැරැටි ඔසවා නොබ අත මොහොදු කෙරෙහි මොහොද කෙරෙහි දිගකොට ඒක බෙදාපන්න ඊශ්‍රායෙල් පුත්‍රයෝ මොහොද මැදට වේලි භූමිය පිට යන්න ඔය ඉතින් අතේ තිබ්බ සැරයටිය මොසෙස්ගේ නේද එහෙම නැත්නම් අපි එකට කියනවා වචනය එහෙම නැත්නම් අනන්‍යතාවය එහෙම නැත්නම් ගිවිසුම ඉතින් එදා තිබි මොසෙස්ගේ අතේ පොත් පහයි අද අපි ළඟ යට හයක් තියෙනවා මේ වචනේ එහෙම නැත්නම් මේ සැරහැටි මොසෙස් ගැතේ තිබ්බ සැරහැටියෙන් තමයි මිනිසුන්ට දඬුවම් කරා මිනිසුන්ට ආශිර්වාද කරා හාස්කම් පෙන්නුවා දෙක කෙනෙක් ගණන් කරලා කිව්වා එක කාලයක් මේ ලෝකයේ ඒ කියන්නේ මේ ඉතිහාසයේ ආශිර්වාද 6000ක් තියෙනවා කියලා දැන් තව කෙනෙක් කතා කරලා කියලා දෙනවා නෑ 6000ක් නෙමෙයි ආශිර්වාද මේ පුතේ 30000ක් තියෙනවා ගණන් කරලා ඒක ඇසේ වෙතත් ආදර දුවේ ඇත්තටම මේ වචනය තුළ දඬුවම් ආශිර්වාද හාස්කම් මේ සියල්ල තියෙනවා. ඉතින් මෝසෙස්ගේ සැරයට සමාන කරන වචනයට නේද? ඔබට මතක ඇති මතේ උතුමාගේ සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ පේරිතයන් 12 දෙනාගේ ධර්ම දූත මෙහෙ යන්න උන්වහන්සේ ඔවුන්ට සියලු ආකාර ලෙඩ රෝග සුව කිරීමේ බලය දුන්නා කියලා තියෙනවා. මාක් 16 17 18 කියනවා නේද උන්වහන්සේව අදහන්නන්ට ඇති ලකුණු පුදුමාකාර ලකුණු ඔබට මතක ඇති නේද එලියා සාරපාත් වැඳබුගේ ජීවිතයට කරපු ආස්කම ඉතින් එක රාජාවලිය 17 එක අහසින් පිනිවස් වැසිවත් වසින්නේ නැති විදියට ඒ දෙවියන් වහන්සේගේ 16 ආස්කම පෙන්නලා වචනේ එදා ඒ අහස වහලා තිබ්බා. ඔබට මතකද එක රාජාවලිය 18 37 38 කර්මෙල් පල්වතේ සිට ගිනි පල්ලයට වැගිරුවා. මං අහන ප්‍රශ්නයක් ඔබේ මුළු පවුලත් අද ශාපයකද? අද විනාශයකද? යන්න බැරුව හිර වෙලා ඉන්නවද? ගලාති 3 13 තියෙනවා. ගස කෙල්ලන ලද්දෝ ශාප ලද්දෝ කියෝ. උන්වහන්සේ ඔබගේ ශාපේ උන්වහන්සේ පිට අරගත්තා කියලා. ඉතින් ද්විතීනි සංග්‍රහය 23 පස්වෙනි පදයේ අද කියවලා බලන්න. ශාපේ ආශිර්වාදයකට හරවන දෙවියන් වහන්සේ තමයි උන්වහන්සේගේ නම. ඉතින් මෝසෙස් මොකද කරේ රතු මොදෙදි සැරෑටිය භාවිතා කරා. එහෙනම් අදත් අපේ ජීවිතේ එවැනි මහා බාධාවල් ඉදිරි අපි වචනේ භාවිතා කළ යුතු වෙනවා. එදා ඊශ්‍රායෙල් සෙනගට වෙච්ච දේ අද අපිට ලියලා තියෙන්නේ අපිට ආවවාදයක් ආශිර්වාදයක් කරගන්න.
උදෑසන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් රතු මුහුද වගේ බාධාව ඉදිරියට යන්නත් බෑ පිටිපස්සේ මහා භයානක අද්දැකීම් ස්වාමීන් වහන්සේගෙන අදම ඔබේ ජීවිතේ වෙනස් කරනවා එනස ඔබ වචනේ භාවිතා කරන්න ද මොසෙස් සැරැටේ භාවිතා කළා වගේ අපි ආචා කරමු ස්වාල බලධාරී බලවත් දේවියන් ස්තුතිවන්ත වෙනවා කතා කරන්නව මාවත් असल की मेसी आशीर्वाद करूदर बार कर जेसुस क्रिसुस वांसी नामे निसाय आमेन 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 जिसुपिटाई सुदावस हम मिटुदास श्री वचन जीसुपिटाई ममृत समीर है।